කොළඹ ආසන්නයෙන් පියාසර කළ ප්‍රංශයේ ප්‍රහාරකයන් දෙකක් රුසියාව විසින් පළවා හැර තිබෙනවා. දර්ශන නිකුත් කරමින් රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ නේටෝ සංවිධානයට අයත් රෆේල් සහ මිරාජ් වර්ගයේ යානා මෙසේ පළවා හැරීමට කටයුතු කළ බවයි. මෙම නේටෝ යානාවන් රුසියානු ගුවන් අවකාශයට ඇතුළු වූ බවටද චෝදනා කෙරුණා. මෙහිදී ප්‍රහාරක යානාවන්ට අමතරව නේටෝ සංවිධානයේ ඉන්ධන ප්‍රවාහන යානයක්ද ජලිත් කළු මුහුද දක්වා හරවා යැවීමට කටයුතු කර තිබෙනවා. මෙහිදී නේටෝ යානාවන්ට සමගාමීව රුසියානු ප්‍රහාරක යානාවන්ද ක්‍රිමියා වාසන්න කළු මුහුද දක්වා පියාසර කරවා තිබුණා. රුසියාව පාලනය කරන ක්‍රිමියානු කලාපය ආසන්නයෙන් මෙසේ නේටෝ ප්‍රහාරක යානාවන් පියාසර කරමින් තිබියදී මෙම උණුසුම්කාරී තත්ත්වය මතුව තිබෙනවා. මේ වන විට ක්‍රිමියානු කලාපයේ අයිතිය රුසියාව සතු බැවින් ගුවන් අවකාශයේ සම්පූර්ණ බලයද තමන් සතු බව රුසියාව දැනුම් දී තිබෙනවා. ක්‍රිමියාවේ ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම නිල වශයෙන් රුසියානු ගුවන් අවකාශය උල්ලංඝනය කිරීමක් ලෙසද නම් කර තිබුණා. මේට ප්‍රතිචාර දක්වමින් නේටෝ සංවිධානය පැවසුවේ සාමාන්‍ය මට්ටමේ ගුවන් අභ්‍යාසයක් පමණක් මෙසේ ක්‍රිමියානු අර්ධද්වීපයේ ආසන්න කලාපය තුළ ක්‍රියාත්මක කළ බවයි. මෙය නිල මට්ටමින් යුක්රේනය සතු කලාපයක් ලෙසද නේටෝව ප්‍රකාශ කර තිබෙනවා. මෙම සිද්ධිය සමග කළු මුහුද ආසන්න කලාපය තුළ විශේෂ මට්ටමේ නාවික අභ්‍යාසයක්ද දියත් කිරීමට රුසියාව කටයුතු කළා. මේ පිළිබඳ වාර්තා කරමින් රුසියාවේ ස්වේට්සා නාලිකාව පැවසුවේ දිගින් දිගටම නේටෝ හමුදාවන් කළු මුහුදේ රැඳී සිටීම වඩාත් හානිකර තත්ත්වයක් බවයි. මීට පෙර අවස්ථා කිහිපයක් තුළද නේටෝ සංවිධානයේ යානා සහ නෞකාවන් පළවා හැරීමට රුසියාව කටයුතු කර තිබෙනවා. යුක්රේනය සම්බන්ධයෙන් ඇමරිකාව සිදු කළ අනතුරු ඇඟවීමෙන් පසුව රුසියාව මෙම දැඩි මට්ටමේ පියවර අනුගමනය කිරීම විශේෂත්වයක්. ගත වූ දිනේදී ඇමරිකාව රුසියාවට දැනුම් දී තිබුණේ යුක්රේනය ආක්‍රමණය කිරීමට තැත් කිරීම සමග රුසියාවේ සමස්ත ගෑස් නල පද්ධති අවදානමකට ලක්වන බවයි. යළිත් යුරෝපය වෙත රුසියානු ගෑස් සැපයීමට අවශ්‍ය නම් යුක්රේන සීමාවෙන් හමුදා ඉවත් කර ගන්නා ලෙසද රුසියාවට දැනුම් දී තිබුණා. මේ අතර නේටෝ සංවිධානයෙන් කවර බලපෑමක් එල්ල වුවද යුක්රේන ආක්‍රමණයක් නියමිත මට්ටමින් ක්‍රියාත්මක වන බවයි යුක්රේනයේ බුද්ධ්‍යංශ වාර්තා මගින් පෙන්වා දී තිබුණේ. ලබන වසරේ ජනවාරි මාසයේ අවසන් වීමට පෙර මෙම රුසියානු ආක්‍රමණය දියත් වන බවටද නවතම වාර්තාවන් මගින් අනාවරණ කෙරුණා. මේ අතර රුසියානු වාර්තාවන් මගින් සඳහන් කර තිබුණේ යළිත් ක්‍රිමියානු අර්ධද්වීපය අත්පත් කර ගැනීම සඳහා යුක්රේනය සහ නේටෝ සංවිධානය විසින් රහසිගත මට්ටමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් පවතින බවයි. රුසියානු ආක්‍රමණයක් සම්බන්ධයෙන් අඛණ්ඩව චෝදනා කරමින් ක්‍රිමියාවට හමුදා ඇතුළු කිරීමට තැත් කරන බවටද නේටෝ සංවිධානය වෙත චෝදනා එල්ල කර තිබුණා. යුක්රේනය සම්බන්ධයෙන් නේටෝව සිදු කරන අත පෙවීම් වඩාත් හානිකර මට්ටමේ ප්‍රතිවිපාක මතු කළ හැකි බවයි රුසියානු රජය පවසන්නේ. මේ සම්බන්ධයෙන් සිදු කරන අමෙරිකානු මැදිහත්වීමක් තුළ අමෙරිකාව අලු බවට පත්විය හැකි බවටයි ගතවූ දිනවල අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.